විනින් වින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස මෙත් පාරමිතාව ධර්ම දක්ෂිනා. අද ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශකයාණන් වහන්සේ පූජනීය මාතර මහින්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්ස. සමන්ත චක්ඛවාලේසෝ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස උතුම් භාග්‍යතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. ධම්මස්වාමි ලෝකස්වාමි භාග්‍යතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් භාග්‍යතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනේ දේශනා කරන්න භාග්‍යතුන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා, ධර්මරත්නී අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා, සංඝරත්නී අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා. කෝටි ලක්ෂයක් වැඩ සිටින සීලම ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිපා. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණා බිලාසී ශ්‍රද්ධහ බුද්ධි සම්පන්න කාරුණික පින්වත්නි, අද දවසේදී මේ ශ්‍රාවක පින්වත් හැම දිනාම බලාපොරොත්තු වන්නේ 512,003 වතාවක් නිවන් දකින්න මඟ තියෙද්දී ඒ නිවන් මඟ අත්හැරලා සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පුරාවටම පාරමී ධර්මයන් පුරලා උතුම් වූ සම්මා සම්බුද්ධත්වේ නම් මේ බුද්ධ රාජ්‍යය ළඟා කරගෙන ලෝක සත්‍යයාගේ නිවන් මඟ වෙනුවෙන් ලෝක සත්‍යයාටත් වඩා කැප වුණු තවමත් නිවන් දැකපු නැති අප දවසකට පැය 5-6ක් නිදා ගන්නවා. සසරින් එතර වෙච්ච භාග්‍යතුන් වහන්සේ අපි නිසාම පැයකොත් විනාඩි 20යි සැතපුණි. තවමත් නිවන් දැකපු නැති අපි දවසකට දෙවේලක් එහෙමත් නැත්නම් තුන් වේලක් ආහාර ගන්නවා. අපේ නිවන වෙනුවෙන් කැප වෙච්ච භාග්‍යතුන් වහන්සේ දවසකට මේක වේලයි දන් වැළදුවේ. මෙවන්නු මහා කැපකිරීමක් කරපු අපේ නිවන වෙනුවෙන්ම ධර්මදේශනා කරපු භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ වටිනා ධර්මකාරණාවකින් වටිනා කොටසක් ශ්‍රවණය කරන්නටයි මේ පින්වත් පිරිස බලාපොරොත්තු වන්නේ. අද මේ භාග්‍යතුන් වහන්සේගේ මේ වටිනා ධර්මදේශනාව බොළු මහත් ලෝකයා වෙනුවෙන්ම ප්‍රචාරය කරවන්නට ඒ ධර්ම දානමේ පින්කම සඳහා දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ අනුරාධපුර තම්මැන්නා කුලම පදිංචි රමණි රංචාගොඩ මහත්මියත් ගීතාංජලි රංචාගොඩ මහත්මියතුළු පවුලේ පින්වත් සියලු දෙනාමත් ඒ වගේම තවත් දායකත්වයක් දරනවා පානදුර මහවිල අංක 132-6 ලිපිණේ පදිංචි කල්යාණි සේනානායක මහත්මියතුළු පවුලේ පින්වත් පිරිස. ඒ වගේම සිද්දමුල්ල පිළියන්දල පාර අංක 94 නිවසේ පදිංචි ඒජී නන්දසේන ගමගේ මහත්මයා ඇතුළු පවුලේ පින්වත් පිරිසත් තවත් දායකත්වයක් දරනවා. කඩවත සූර්යපාලුව මිහිඳු මාවත අංක 308-16 නිවසේ පදිංචි එස් සේනාරත්න මහත්මිය ඇතුළු
පවුලේ පින්වත් පිරිස. අපි මේ පින්වත් හැම දෙනාටම ධර්මදේශනාව අවසානයේදී පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් අදත් අපි මේ උතුම් වූ ධර්මදේශනාව ආරම්භ කරමු. මේ පින්වතුන් දන්නවා අපි ගිය සතියේ ධර්මදේශනාව අවසන් කරනකොටම ඔබට පොරොන්දුවක් වුණා මේ සතියේ පටන් ඉදිරි සති කිහිපයක් දක්වාම බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා කෙරෙහිම මහත් අනුකම්පාවෙන් දේශනා කොට වදාළ තවත් වටිනා ධර්ම කාරණාවක් පිළිබඳව දීර්ඝ විස්තරයක් පැහැදිලි කරන්න. අපි දන්නවා net නාලිකාව කියලා කියන්නේ නිරන්තරයෙන්ම මේ සම්බුද්ධ ශාසනයේහි අභිවෘද්ධිය වෙනුවෙන් තමන්ගේ මාධ්‍ය ආයතනයේහි වැඩි කොටසක්ම වෙන් කරලා තිබෙන මාධ්‍ය ආයතනයක්. සාමාන්‍යයෙන් එහෙම මාධ්‍ය ආයතනෙන් බොහොම දුර්ලභයි. මේක ජාතියේ නාලිකාව වගේම සම්බුද්ධ ශාසනයට හිතැෂීම කටයුතු කරන නාලිකාවක් හැටියට අපි හඳුනාගෙන තිබෙනවා. net නාලිකාව නිරන්තරයෙන්ම බොහෝ මාධ්‍ය ආයතනයන් වලට පූර්වාදර්ශයක් වෙමින් නොයෙක් නොයෙක් බෞද්ධ වැඩසටහන් ආරම්භ කරපු නාලිකාවක් හැටියට ඔබ අපි හැම දිනාම හොඳින් දන්නා කියන කාරණාවක්. මේ net නාලිකාව තුළින් ධර්මදේශනා, නොයෙක් නොයෙක් පූජාවන් ආදී දේවල් සිදු කරනවා සේම මුළු රැයක් පුරාවටම බුදුරජාණන් වහන්සේ ආශිර්වාදයක් වීම පිණිස දේශනා කොට වදාළ පිරිත් ධර්ම දේශනාවල් ඒ රාත්‍රී පුරාවටම දේශනා කරන ප්‍රචාරය කරන නාලිකාවක් හැටියට ඔබ දන්නවා. මේම පූර්වාදර්ශයක් කරගෙන අපි දන්නවා වර්තමාන කාලයේ වන විට නොඑක් නොඑක් නාලිකාවල් වලත් ඒ කටයුත්තේ විදිහටම සිද්ධ කරගෙන යන බව. ඒකේ තිබෙන විශේෂ වටිනාකම තමයි සමහර නිවෙස්වල මේ කටයුත්ත ආරම්භ කරන්න කලින් සමහර ගෙවල් වල රැය පහන්ුනේ ගීතයකින් වැනි දෙයකින්. හැබැයි මේ net නාලිකාව තුළින් මේ පිරිත් දේශනාවල් දේශනා කරවා කරවීමේ ඒ උතුම් කාර්යභාරය නිසාම දැන් සෑම නිවසකම රාත්‍රී පුරාවටම මේ පිරිත් ධර්ම දේශනාවල් ශ්‍රවණය කරමින්ම තමයි ඔවුන්ගේ රාත්‍රී කාලය ගත කරන්නේ. ඒකේ තිබෙන වටිනකම මොකද්ද? වටිනකම තමයි යම් විටක රාත්‍රී කාලයේදී තමන්ගේ ජීවිතෙන් තමන්ට ඉවත් වෙන්න උනා. ඒ මැරෙන මොහොතේදී අපට බුදුබණ පදයක් ශ්‍රවණය වීමෙන් සමහරලාට අපේ ජීවිතය කෙලවර වෙන්න පුළුවන්. එතකොට එහිම ශ්‍රවණය කර කර ඉන්නකොට ඒ ශ්‍රවණය කර කර ඉන්න කාරණාවල් තුළින් පින්වත්නි අපේ මනසේ මරණාසන්න චිත්ත වීතිය යහපත් පැත්තකට හරව ගන්නත් පුළුවන්. එක පැත්තකින් ආශිර්වාදය, තවත් පැත්තකින් එවැනි වටිනාකමකුත් මේ පිරිත් ධර්ම දේශනාවල් ශ්‍රවණය කිරීමෙන් අපට ළඟා කරගන්න පුළුවන්. හැබැයි විශේෂයෙන්ම වැදගත්කමක් ඇති වෙන්නේ ඒ පිරිත් දේශනාවල් ශ්‍රවණය කරනකොට තමන්ට ලැබෙන ආශිර්වාදය. අපට නිරන්තරයෙන්ම ධර්ම දේශනාවන් වලට වැඩම කරන නිසා බොහෝ දිනෙක මේ කාරණාව සිහිපත් කරලා තිබෙනවා. net නාලිකාවේ පිරිත් දේශනාවල් රාත්‍රියේ තමන් ශ්‍රවණය කර කර රැය පහන් කරන බව, ඇතැම් ගෙවල් වල තිබුණු නොයෙක් නොයෙක් ආකාරයේ අමනුෂ්‍ය දෝෂයන් පවා ඒ පිරිත් දේශනාවල් ප්‍රචාරය කරපු දවස ඉඳලාම නැති වෙලා ගියාත් කියන කාරණාව අපට ප්‍රතිඵල හැටියට ඇතැම් අය කියලා තියෙනවා. මං හිතන්නේ ඒක net නාලිකාවටම ලැබෙන එක්තරා ගෞරව නාමයක්. මං හිතන්නේ එක්තරා පැත්තකින් ගත්තොත් සුවිශාල පින්කමක් මේ කාලය ඒ වෙනුවෙන් යොමු කරවීම පිළිබඳව. ඒ පිරිතක් තුළින් සිද්ධ වෙන්නේ මොකද්ද? අපට ආශිර්වාදයක් ළඟා කරවීම. ඉතින් ඒ ආශිර්වාදය අපට ලැබෙනකොට අපට ඒ තුළින් මහත් වූ ප්‍රතිඵල ළඟා කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. අපි අපට ගිය සතියේ පොරොන්දු වුණා මේ සතියේ ඉඳලම මේ රතන සූත්‍ර දේශනාව අපි දේශනා කරගෙන යන බව. මම අර කලින් කාරණාව සඳහන් කළේ මේ පිරිත් ධර්ම දේශනාවල් මේ නාලිකාවේ විකාශනය වෙනකොට ඒවායේ තිබෙන අර්ථ අවබෝධයත් තමන් දැනගෙන ඉන්නවා නම් ඒක ඉතාමත්ම වටිනවා. අපට පුළුවන් අවස්ථාවන් වලදී ඒ දේශනා කරන සූත්‍ර පිරිත් දේශනාවල් පිළිබඳව අපි ඔබට යම් ප්‍රමාණයක් හෝ අර්ථය පිළිබඳ අවබෝධයක් ඇති කරවන්නට අපි උත්සාහයක් දරනවා. අද දවසේ අපි ඒ වෙනුවෙන්ම මේ රතන සූත්‍ර දේශනාවේ තිබෙන ගැඹුරු අර්ථය අපි ඔබට තේරුම් කරලා දෙන්නයි උත්සාහ කරන්නේ. අපි කුඩා කාලේ ඉඳලාම අහලා තිබෙන සූත්‍රයක්, බොහෝ දෙනෙක් දන්න සූත්‍ර තුනක් අතරින් එකක් තමයි මේ රතන සූත්‍ර දේශනාව කියලා කියන්නේ. නමුත් ඒක අහලා තිබුණාට බොහෝ දෙනෙක් පින්වත්නි ඒ කාරණාව පිළිබඳව නිවැරදි අවබෝධයකින් නොවේ
සමහර ලාවට උච්චාරණය කරන්නේ. මොකද මේ පිරිත කියලා කියන්නේ අපට ආශිර්වාදයක් ලැබෙන කාරණාවක්. ඒ පිරිතක ආශිර්වාදයේ ලැබෙන්න අපට ප්‍රධාන වශයෙන් ශක්තියින් කිහිපයක් තියෙනවා. එකක් තමයි මේ උච්චාරණ නිවැරදි භාවයේ අනුව එන ශබ්ද ශක්තිය. අපි නිවැරදිව උච්චාරණය කරනකොට ඒ නිවැරදි උච්චාරණය තුළින් අපට ලැබෙනවා ශබ්ද ශක්තිය. එනම් පිරිතකින් ආශිර්වාදයෙන් ලබන්න නම් මේ නිවැරදි උච්චාරණය අනිවාර්යම අවශ්‍යයි. මොකද මේ නිවැරදි උච්චාරණය කියලා කියන්නේ අපි වචන හරියට භාවිතා කරන එක. අපි දැන් උදාහරණයක් හිතට ගත්තොත් රතන සූත්‍ර දේශනාවෙම සමහර වචන තිබෙනවා පින්වතුනි, අපි උච්චාරණය කරනකොට ඒ උච්චාරණය කරන්නේ බොහොම වෙනස් වෙනස් විදියට. රතන සූත්‍ර දේශනාවේ පළවෙනි ගාථාව තමයි යානීද භූතානි සමාගතානි. දැන් මේක උච්චාරණය කරනකොට මේ සමාගත කියන වචනේ සමාගත කියලා උච්චාරණය කරන අවස්ථාවල් තියෙනවා. සමහර ලාවට මේකේ මේ මහ ප්‍රාණ අල්ප ප්‍රාණ අක්ෂර පිළිබඳවවත් ගොඩාක් අයට තියෙන්නේ බොහොම අල්ප දැනුමක්. සමහර අය යානීද එතන මහ ප්‍රාණ අක්ෂරයකුයි කියවෙන්න ඕන. නමුත් අල්ප ප්‍රාණ අක්ෂරයකුයි උච්චාරණය කරන්නේ. යානීද බෝතානි, එතකොට එතන බයන්නත් මහ ප්‍රාණ විය යුතුයි. නමුත් උච්චාරණය කරන්නේ අල්ප ප්‍රාණ වශයෙන්. යානීද බෝතානි සමාගතානි සමාගතානි. මෙන්න මෙහෙම තමයි උච්චාරණය කරන්නේ. එතකොට පිඟුතුනි අර ඒකේ උච්චාරණය කරන එකේ වැරද්ද නිසා අර ශබ්ද ශක්තිය පිඟුතුනි ඒ ගාථාවෙන් ඉස්මතු වෙන්නේ නැහැ. ඒ නිසා ආශිර්වාද ලැබෙන්නේත් නැහැ. නිවැරදිව උච්චාරණය වෙන්න නම් කොහොමද ඒක උච්චාරණය වෙන්න ඕන? යානීද භූතානි සමාගතානි. මෙන්න මෙහෙමයි පිඟුතුනි ගාථා උච්චාරණය වෙන්න ඕන. එතකොට පිඟුවත්නි මේ ගත කියලා කියන්නේ පැමිණියා කියන අර්ථයයි. දැන් ගත ගත කියලා පදයක් නැහැ. ගත කියලා එතනදී කියවෙනවන. ගත කියලා කියන්නේ ගියා කියන අර්ථයයි. ආගත කියලා කියන්නේ පැමිණියා කියන අර්ථයයි. එතකොට සමාගත නෙවෙයි සමාගත කියන වචනෙන් තමයි පිංගුතුනි ඒක උච්චාරණය වෙන්න ඕන. සමාගත කියලා කියන්නේ යහපත් කොට පැමිණියා කියන අර්ථයයි. එතකොට ආන් ඒ ක්‍රමයට තමයි පිංගුතුනි ඒක උච්චාරණය වෙන්න ඕන. නමුත් අපි උච්චාරණය කරන විදිහේ තිබෙන වැරද්ද නිසා අර ඒකේ තිබෙන ශබ්ද ශක්තිය පිංගුතුනි ස්පතු වෙන්නේ නැහැ. මෙන්න මේක තමයි පිංගුතුනි තිබෙන ශබ්ද ශක්තිය කියලා කියන්නේ. දැන් තවත් ගාථාවක් ගත්තොත් තස්මාහි නේරක්කත අපමත්තා. මෙන්න මෙතන අපමත්තා කියලා වචනයක් කියවුණා. දැන් මේ වචනේ පිංගුතුනි අපි උච්චාරණය කරන විදිය අනුව අර්ථ වෙනස් වෙන්න පුළුවන්. මොකද මේක දෙවිදියකට කියන්න පුළුවන් නිසා. දැන් අප කියන වචනය වෙනම කියලා මත්තා කියන වචනේ වෙනම කිව්වොත් අප මත්ත. එහෙම කිව්වොත් පිංගුතුනි ඒකේ අර්ථය එන්නේ අල්ප මාත්‍ර කියන අර්ථයයි. නමුත් මෙතන එන්න ඕන ඒ අර්ථය නෙවෙයි. තස්මාහි නේරක්කත අපමත්තා. මෙතන අර්ථය එන්න ඕන අපිට එම නිසා රකිව් කියන එක තමයි මෙතනදී අර්ථය එන්න ඕන. ඒ කියන්නේ මෙතන එන්න ඕන අල්ප මාත්‍ර කියන අර්ථය නෙවෙයි. මෙතන එන්න ඕන පිංගුතුනි ප්‍රමාද නොවී කියන අර්ථයයි, අප්‍රමාදී කියන අර්ථයයි. එතකොට පිංගුතුනි අප්‍රමාදී කියන අර්ථය එන්න නම් අපමත්ත කියන වචනය කියවෙන්න ඕන. මම මෙතනදී කිව්වා ඔබට මේ වචනේ භාවිතා කරන්න පුළුවන් ආකාර දෙකකින්. අපමත්ත කියලා එක විදිහකට කියන්නත් පුළුවන්. එහෙමනොත් අර්ථය අල්ප මාත්‍රයි. හැබැයි අයන්නයි අල්පයන්නයි උච්චාරණය කරලා පමත්ත කියලා වෙනම වෙන් කරනවා. එතකොට අපමත්ත. එතකොට එන්නේ පිංගුතුනි අප්‍රමාදී කියන අර්ථයයි. මෙන්න මෙතන පිංගුතුනි මේ වචනේම ඔබට තේරෙනව නේද අපි කොයි තරම් අවබෝධයකින් මේ වචන උච්චාරණය කරන්න ඕනද කියලා? අපි පිංගුතුනි ඉංග්‍රීසිවලදී නම් ගොඩක් වෙලාවට මෙවැනි දෝෂ අපි හදා ගන්නවා. අපි ඉංග්‍රීසි භාවිතා කරනකොට ඒ භාවිතා කරන ඉංග්‍රීසි වචනවල උච්චාරණය කරන ආකාරය තුලින් පිංගුතුනි සමහර වෙලාවට අර්ථ වෙනස් වෙන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් ඇටට හිතුවොත් word කියලා වචනයක් කියනවා. word කියලා word. එතකොට අර්ථය එන්නේ වචන. හැබැයි අපි මෙහෙම උච්චාරණය කරනවා word කියලා. එතකොට අකුරු වෙන්නේ word. එතකොට ඒකේ අර්ථය
වාට්ටුව කියන අර්ථයයි. එතකොට බලන්නකෝ, දැන් වාට්ටුව කියන අර්ථයට අපි උච්චාරණය කරොත් වර්ඩ් කියලා. එතකොට අපි මේ උච්චාරණය කරන ආකාරය මත ඒක අර්ථය වෙනස් වෙනවා. ආන් ඒ වගේ තමයි පිංගුතුරි පාලි බලන්න. අප්‍රමත්ත කිව්වොත් අර්ථය අල්පමාත්‍ර කියන අර්ථයයි. අප්‍රමත්ත කියලා කිව්වොත් අර්ථය එන්නේ අප්‍රමාදී කියන අර්ථයයි. පිංගුතුනි, අන්න ඒ වගේ අපි ශබ්ද කරන ආකාරය මත දැන් මෙතන මේ තියෙන්නේ සංවෘත විවෘත කියන අර්ථයයි. මේ වචන අපි උච්චාරණය කරනකොට සිංහලවලත් අපි මේක ඉගෙනගෙන තියෙන කාරණාවක්, ව්‍යාකරණ නීතිය. මේ සංවෘත සහ විවෘත කියන ભેදය, සමහර අක්ෂර සංවෘතව අපි පාවිච්චි කරනවා, සමහර අක්ෂර විවෘතව අපි පාවිච්චි කරනවා. එතකොට පිංගුතුනි, මෙන්න මේ සංවෘත විවෘත ભેදයෙන් ශබ්ද කරන්න පුළුවන් ආකාරයේ තුලින් අපිට මේකේ අර්ථ වෙනස් වෙනවා. ওই වගේම වචනයක් නේ පිංගුතුනි මේ අසම සම කියලා කියන්නේ. නමුත් අපි ගොඩක් වෙලාවට උච්චාරණය කරන්නේ කොහොමද? අපි උච්චාරණය කරන්නේ අසම සම. මේ සම කියන්නේ සම කියලා උච්චාරණය කරන්නේ. අසම සම කියලා අපි කියන්නේ. නමුත් ඒක වැරදි. සම කියලා වචනයක් නැහැ. අපි සම කියලා වචන සමාන කියලා අපි කියනෝනේ. සම කියලා අපි කියන්නේ සමාන කියලා කියන්නේ නැහැනේ අපි. සම කියලායි අපි උච්චාරණය කරන්නේ. එතකොට ඒකට සම කියන එකට විරුද්ධ වචනේ තමයි අසම. අසම අසම කියලා කියන්නේ අපි. එතකොට ඒකට හරියට උච්චාරණය වෙන්න ඕන කොහොමද? අසම සම. එහෙම අපි උච්චාරණය කරන්න ඕන. මෙන්න මේකට තමයි කියන්නේ පින්වතුනි, උච්චාරණේ නිවැරදි භාවය අනුව පිරිතකින් එන ශබ්ද ශක්තිය. එමනම් පිරිතෙන් නිවැරදි අර්ථය අපට මතු කරගන්නට ඕන නම් මේ උච්චාරණය කරන එක පිංඔතුනි අපි නිවැරදි උච්චාරණය කරන්න ඕන. සංවෘත විවෘත ભેද, අල්ප ප්‍රාණ මහ ප්‍රාණ ભેද, ඒ වගේම මේ හල් අකුරු දීර්ඝ අකුරු, මෙන්න මේවා පිළිබඳව අපි පිංඔතුනි විශේෂ සැලකිල්ලක් දක්වන්නට ඕන. ඒකට කියනවා ශබ්ද ශක්තිය. ඒ වගේම තමයි පිරිතකින් ලැබෙන ඊළඟ ශක්තිය තමයි කියන පුද්ගලයාගේ තිබෙන සීලේ පිරිසුදු භාවය. දැන් සමහර අය ඇතැම් වෙලාවට අපි දැකලා තිබෙනවා මේ අතේ පිරිත් නූල් ගණනාවක් ගැට ගහගෙන ඉන්නවා. සමහරලාට හිතනවා මේ ටික ගැට ගහගෙන ඉන්නකොට අපන්ට ලොකු ආශිර්වාදයක් ලැබෙයි කියලා. එකක් ගැට ගහනකොට දෙකක් ගැට ගහුවොත් තවත් වැඩි, තුනක් ගැට ගහුවොත් තවත් වැඩි කියලා. මෙන්න මෙහෙම සමහර අය හිතනවා වෙන්න පුළුවන්. ඒ නිසා වෙන්නේ නැති ගොඩාක් පිරිත් නූල් ගැට ගහගන්නේ. පිටතට පිරිත් නූලක් ගැට ගහගත්ත පමණින්ම අපට ආශිර්වාදයක් ලැබෙන්නේ නැහැ. එහෙනම් ජීවිතේ රැකවරණයක් තියෙන ඕනනේ පිරිත් නූල ගැට ගහුවා කියලා. පිරිත් නූලක තිබෙන බලය වැඩි වශයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ තමන්ගේ තිබෙන සීලේ දියුණුවතාවය මත. ඒකට සිල්වත් වීමත් අවශ්‍යයි. ඒක පිරිත ආශිර්වාදය ලබා ගන්නයත් සිල් රකින්න ඕන, පිරිත කියන අයත් සිල් රකින්න ඕන. ඒ ඒ අයගේ සීලේ මට්ටම මත තමයි පිංඔතුනි ඒ ආශිර්වාදය ලැබෙන්නේ. එහෙමනම් පිරිතක් දේශනා කරන කෙනත් මනා සීලයක පිහිටාගෙන හොඳ සිල්වත්ව පිරිත සජ්ජහායනා කරනවා නම් ශ්‍රාවකයින්ට මහත් අනුග්‍රහයක් ඒකෙන් ලැබෙනවා. ඒ වගේම තමයි පිරිත ශ්‍රවණය කරන අයත් ඒ විදියටම සිල්වත් වෙලා ශ්‍රවණය කරන්න ඕන. දැන් ගොඩක් වෙලාට අපි දකිනවා ලංකාවේ එළිවෙනකම් පිරිත් ධර්ම දේශනාවල් ශ්‍රවණය කරනවා. ඒතර එළිවෙනකම් ගෙවල්වල පිරිත් ධර්ම දේශනාවල් සූදානම් කරන ඇතැම් නිවෙස්වල අපි දැකලා තිබෙනවා මේ මත්පැන් මත්ද්‍රව්‍ය ආදී දේවල් පවා පරිහරණය කරන, එහෙමත් නැත්නම් ඒ අය ගෙදර අය වෙන වෙන අයට දීම, මේ වගේ දේවල් සිද්ධ වෙනවා. එතකොට එතන සීලයක පිහිටලා නැහැ. මේ කාරණාවල් තුලින් පින්වත්නි අපට කවදාවත් බලාපොරොත්තු වෙන්න බෑ මේ පිරිතකින් ලැබෙන ආශිර්වාදය. ආශිර්වාදය හරියට ලබා ගන්නට නම් අපි අනිවාර්යයෙන්ම සීලය කියන එක අපි ළඟ තිබිය යුතුමයි. ඒ සිල්වත් වීම මත තමයි පින්වතුනි ඒ පිරිතකින් ලැබෙන ආශිර්වාදය ලැබෙන්නේ. මොකද බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තියකින් තමයි මේ පිරිත් ධර්ම දේශනාවල් දේශනා කරන්නේ. දැන් අපි ශබ්ද ශක්තිය ගත්තොත් භාග්‍යවතුන් වහන්සේ මේ විශේෂ ඥානයකින් තමයි මේ
වචන උච්චාරණය කරලා තියෙන්නේ. උන්වහන්සේගේ මේ අපපටිහත ඥාණයට, භාග්‍යවතුන් වහන්සේගේ මේ අනාවරණ ඥාණයට, මේ ලෝක සත්‍යා කෙරෙහිම මහත් අනුකම්පාවෙන්ම මෙන්න මේ වචනය තුලින් ඒ ආශිර්වාදේ ලැබෙනවායි කියලා අදිෂ්ඨාන කරපු නිසයි පින්වතුනි මේ පිරිතකත් පිරිතකින් අපට ආශිර්වාදේ ලැබෙන්නේ. පිරිතක් පිළිබඳව තිබෙන ආශිර්වාදයේ පිළිබඳ මං හිතන්නේ ඒක අමුතුවෙන් මේ ශ්‍රාවක පින්වතුන්ට කියලා දෙන්න ඕන නැහැ. ඒක බටහිර විද්‍යාඥයින් පවා ලංකාවට ඇවිල්ලා පර්යේෂණය කරපු එකක්. පිරිතකින් කොහොමද මේ ආශිර්වාදේ ලැබෙන්නේ කියලා. පසුගිය කාලයන්වල එවැනි දේවල් ලංකාවේ බොහෝ සෙයින්ම ප්‍රසිද්ධ වුණා. විදෙස් රටවල් වල විද්‍යාඥයින් ඇවිල්ලා මේ ලංකාවේ පිරිත් පිළිබඳව කරන ලද නොයෙක් නොයෙක් පර්යේෂණ. ඔවුන් නිවැ නිගමන වලට ආවා මේ පිරිතක ලොකු බලයක් තිබෙනවා කියලා. කොහෙන්ද ඒ බලය එන්නේ? අර භාග්‍යවතුන් වහන්සේගේ ඥාණයෙන් පින්වතුනි අවබෝධ කරගෙන දේශනා කරපු වචන නිසා. ඒකනේ සිංහලෙන් පිරිත් කියන එක ඒ තරම් අනුමත නොකරන්නේ. මොකද සිංහල වචන කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ වචන නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේගේ වචන විය යුත්තේ මොනවද? පාලි වචනයි. ඔබට අවබෝධ කරවන්න තමයි අපි සිංහලින් යම් යම් කරුණු කියන්නේ. හැබැයි අපි සිංහලින් පිරිත් කියන එක ඒක අපිට පිළිගන්න බැහැ. මොකද පිළිගන්න බැරි, ඒක අසවල් කිනා කරන ලද දෙයක් කියන මත නෙවෙයි. ඒක ලොකු අවබෝධයකින්ම තමයි කියන්නේ මේ සිංහලින් පිරිත් කියන එක ඒ තරම් සුදුසු නෑ කියලා. බුදුරජාණන් වහන්සේගේ ඥාණයට ගෝචර වෙච්ච භාග්‍යවතුන් වහන්සේගේ බුදු මොවින් පිට වෙච්ච වචනේ කියන කොටයි පින්වත්නි අපට ආශිර්වාදය ලැබෙන්නේ. එමනම් අපි පාලියෙන්ම තමයි පිරිත් කියන්න ඕන. ඔය පාලියෙන් පිරිත් කියන්නේ තවත් හේතුවක් තියෙනවා. එකක් තමයි භාග්‍යවතුන් වහන්සේගේ මේ ඥාණෙන් උන්වහන්සේගේ බුදු මොවින්ම දේශනා කරපු වචනේ නිසා. මම මේක කලින් දවසකත් කියලා තිබෙනවා. පින්වතුනි මේ විශ්වයේ භාෂාව තමයි පාලි භාෂාව කියලා කියන්නේ. විශ්ව ධාතුවේ තියෙන භාෂාව පාලි භාෂාව. ඒ නිසාම තමයි පින්වතුනි දිවි ලෝකයේ දෙවිවරු බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයින් කතා කරන භාෂාව තමයි පාලි භාෂාව හැටියට භාග්‍යතුන් හන්සේ දේශනා කරලා තියෙන්නේ. නමුත් අපේ දේවාලවල නම් සමහර වෙලාවට එම පාලි කතා කරන අපි දැකලා නැහැ. එනං ඒකෙම ඔප්පු වෙනවා ඒ දේවාලවල ඉන්නේ දෙවරු නෙවෙයි කියලා. දෙවියන්ගේ භාෂාව තමයි පින්වත්නි පාලි භාෂාව. ඒ නිසාම තමයි විශ්වයේ භාෂාව නිසා තමයි සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම මේ ලෝකයේ පාලියෙන් ධර්ම දේශනා කරන්නේ, පාලි භාෂාවෙන් කතා කරන්නේ. මොකද ඒක හැම කෙනාටම අවබෝධ කරගන්න පුළුවන් භාෂාවක් නිසා. මේක විශ්වීය භාෂාවක් කියන එක පිළිබඳව මතු කරවන්න බුද්ධ දේශනාවේ බොහොම වටිනා උදාහරණයක් පවා දේශනා කරලා තියෙනවා. මම මේවා කලින් දවසකත් පැහැදිලි කිරීමේ වලදී කරලා තිබෙනවා. යම්කිසි ළමයෙක් මේ ලෝකෙට උපදිනකොට ඒ ළමයාගේ අම්මා, අපි හිතමු අම්මා සිංහල තාත්තා දමිල කියලා, ඒ උපදින ළමයාට ඉස්සර වෙලාම අම්මගේ කටහඬ ඇහුනොත් ඒ ළමයා කතා කරන භාෂාව සිංහල භාෂාවලු. ඒ වගේම තමයි යම්කිසි ළමයි ඒ ළමයා ඉස්සර වෙලාම ඇහුවොතින් තාත්තගේ කටහඬ ඒ ළමයා කතා කරන භාෂාව දමිළ භාෂාවලු. මේක පටිසම්භිදාන මග්ගෙහි විශේෂයෙන්ම පැහැදිලි කරලා තිබෙන කාරණාවක්. නමුත් අද කාලේ ඇතැම්මය මේ කාරණාව පිළිබඳව ඒ තරම් විශ්වාසයක් ඇති කරගන්නේ නැහැ. හැබැයි අපිට විශ්වාස කරන් නොකර ඉන්නත් බැහැ. මොකද කවුරුත් මේක පරීක්ෂණ කරලා නැහැ. මෙතනදි පැහැදිලි කරලා තිබෙනවා ධර්මයේහි යම් විටක ඔය දරුවට ඒ අම්මගේ තාත්තගේ දෙන්නගේම කටහඬ ඇහුන් නැති වුණොත්, එතන කියන්නේ කිසිම මිනිස්සෙකුගේ කටහඬක් ඇහුන් නැති වුණොත් උපදිච්ච ළමයට ඒ ළමයා කොහේ හරි තැනක තනියෙන් හැදුනොත් ඒ ළමයා කතා කරන භාෂාව පාලි භාෂාව කියලායි සඳහන් කරලා තියෙන්නේ. එහෙමනම් පින්වත්නි මේ පාලි භාෂාව කියලා කියන්නේ විශ්වයේ භාෂාව කියන එකට හොඳම උදාහරණ තමයි ඒක. එහෙමනම් අපි මේ පාලියෙන් උච්චාරණය කරන පිරිතත් අර ශබ්ද ශක්තිය මතු කරලා ගන්න අපේ භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ දේශනාවම කරන්න ඕන.
එමනම් ඒ ශබ්ද ශක්තිය මතු කරලා ගන්නෝ වගේම කියන කෙනාගේ සීලයත් ඒ ශබ්ද ශක්තිය කියද්දී අනිවාර්යමත් අවශ්‍ය වෙනවා. එතකොට ඒ කාරණාවල් දෙකම පිරිතකින් ආශිර්වාදයේ ලැබෙන්න නම් ඊළඟට තුන්වෙනි කාරණාව තමයි චේතනා ශක්තිය. මේ වචන කියද්දී තමන්ගේ සිතුවිල්ලත් මේකට සම්බන්ධ වෙලා තියෙන්න ඕන. දැන් අපි උදාහරණයක් හැටියට අපි පාලි වචනයක් කියනකොට ඒ වචනේ කියද්දී ඒකේ අර්ථය පිළිබඳව පිංඔතුණි අපට අවබෝධය ඒත් එක්කම ලැබිලා තියෙන්නට ඕන. දැන් අපි උදාහරණයක් හැටියට මෙහෙම හිතමු. මේ රතන සූත්‍ර දේශනාවෙම තිබෙනවා යං කිංචි විත්තං ඉදවා හුරංවා. එනි මෙහෙම අපි වචනයක් ගාතාවක වචනයක් කියනවා. එතකොට ඒක කියනකොට අපට ඒක අර්ථය මනසේ වැටෙන්න ඕන. එතන අර්ථයෙන් එතන වා කියලා කියන්නේ හෝ කියන එකයි. ඉද කියලා කියන්නේ මේ ලෝකේ. හුරං කියලා කියන්නේ අන්නේ ලෝකවල. එතකොට අර්ථයනවා යං කිංචි විත්තං ඉදවා හුරංවා. මේ ලෝකේහි හෝ පරලෝකේහි හෝ යම් කිසි ධනයක් නිදානයක් තිබෙනවා නම් කියන අර්ථයයි පින්ඔතුනි ඒ වචනෙන් ඉන්නේ. එතකොට අපි ওই වචනේ කියද්දී අපට ඒ අර්ථය ප්‍රකාශ කරනකොටම පින්ඔතුනි ඔන්න ඔය වචන ටික අපේ මනසේ වැඩෙන්නට ඕන. ඒකට තමයි චේතනා ශක්තිය කියලා කියන්නේ. අර වචනේත් එක්ක ඒක බැඳිලා පවතිනවා. දැන් රතන සූත්‍රයේ හැම ගාතාවකම තිබෙනවා ඉදම්පි බුද්ධේ රතනං පනීතං, ඉදම්පි ධම්මේ රතනං පනීතං, ඉදම්පි සංඝේ රතනං පනීතං, ඒතේන සච්චේන සුවත්ති හෝතු. සුවත්ති හෝතු. මේක අර්ථය ඉන්නේ මොකද්ද? ඉදම්පි බුද්ධේ රතනං පනීතං. මෙයත් බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ ප්‍රණීතෝ රතනයක්මයි. රතන භාවයක්. ඒතේන සච්චේන සුවත්ති හෝතු. ඒ සත්‍යෝ වචනෙන් සුවපත් වේවා. දැන් මේ පිරිත තුලින් පින්ඔතුනි රතන සූත්‍ර දේශනාවෙන් කෙරෙන්නේ මොකද්ද? රතන සූත්‍ර දේශනාව පුරාවටම කෙරෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණයක් ගැන කියනවා. එහෙම නැත්නම් ධර්ම රත්නේ පවතින ගුණයක් ගැන කියනවා. සංඝ රත්නේ පවතින ගුණයක් ගැන කියනවා. එම ගුණ කියද්දී පින්ඔතුනි අවසානයේදී කියනවා මේ ගුණය සත්‍යයි, බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ මේ ගුණය සත්‍යයි. එහෙම නැත්නම් මෙයත් ධර්මයේ ප්‍රණීතෝ රතනයක්. ඒ වගේම තමයි මෙයත් සංඝ රත්නේ ප්‍රණීතෝ රතනයක්. ඒ සත්‍ය වචනේ බලයෙන් සුවපත් වේවා. දැන් එතන කියන්නේ ඒතේන සච්චේන සුවත්ති හෝතෝ. සුවත්ති කියලා කියන්නේ සුව අත්ති. ඔතන නිවැරදිවම එන්න ඕන සුවය අත් වේවා කියලා. ඉතින් අපි විවහාර කරන්නේ සුවපත් වේවා කියලා. අපි සුවපත් වේවා කියන්නේ සුවත්ති කියන වචනේ. එතකොට සුවත්ති කියන වචනේ අර්ථෙන්නේ සුව අත්ති. සුවය ඇති වේවා. ඒක තමයි අපි සුවපත් වේවා කියලා කියන්නේ. එතකොට දැන් මේ පාලිය උච්චාරණය කරනකොට අපේ මනසේ ඔන්න ඔය වචන ටික පිංඔතුනේ වැටෙන්න ඕන. එතකොට පිරිතකින් ලැබෙන ඊළඟ ආශිර්වාදය තමයි පින්වත්නි මෙනිමෙ චේතනා ශක්තිය. ඒ චේතනාව පිහිටුවා ගන්නට නම් පිරිතේ පින්වතුනි අර්ථය පිළිබඳව අවබෝධය අපි අනිවාර්යයෙන්ම ලබාගත යුතුයි. නැත්නම් අපට ඒක ආශිර්වාදය ලබා ගන්න එක තරමක් දුෂ්කරයි. හැබැයි නිවැරදිවම එහි ලැබෙන 100%ක් ආශිර්වාදය ලබා ගන්නට නම් මෙන්න මේ කාරණාවල් පිළිබඳ සැලකිල්ලක් දක්වන්නට ඕන. අපි කෙනෙක් කියනවා නම් අපිට පාලි බෑ, අපි පාලි දන්නේ නෑ කියලා. ඒ විදිහට ගත්තොත් පින්ඔතුනේ අපි උපදිනකොට සිංහලත් දන්නේ නෑනේ. අපි ඉපදෙලා ටික කාලයක් යනකම් ඉංග්‍රීසිත් දන්නේ නෑනේ. එහෙනම් අපි කවදාවත් කිව්වද අපිට ඉංග්‍රීසි බෑ කියලා? අපි කතා කරනකොට අපි කිව්වද අපට සිංහල බෑ කියලා? මේ ලෝකෙ උපදිනකොට කිසිම කෙනෙක් කිසිම භාෂාවක් දන්නේ නැහැ. ඉපදිලා ටික කාලයක් යනකොට තමයි යම් යම් භාෂාවල් පිළිබඳ අවබෝධයක් ඇති කරගන්නේ. පාලි බැරිකම නෙමෙයි තියෙන්නේ. පාලි තරම් ලේසි භාෂාවක් මේ ලෝකෙ කොහෙවත් නැහැ. අපි කතා කරන ඉංග්‍රීසි භාෂාවටත් වඩා බොහොම පහසු භාෂාවක් තමයි පාලි භාෂාව. ඕනෑම කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන් භාෂාවක්. පින්ඔතුනි මේ පාලි භාෂාව බැරි ඇයි? අපි පාලි භාෂාව ඉගෙන ගන්න ඒ තරම් උනන්දුවක් දක්වපු නැති නිසා.
ඒක නිදහසට කාරණාවක් නෙමෙයි. අපි පිටරටකට ගිහිල්ලා ඒ රටේ භාෂාව දන්නේ නැහැ කියන එක ඒ රටයට නිදහසට කාරණාවක්ද? නෑ. අපි දන්නේ නැත්නම් අපි ඉගෙන ගන්න ඕන. එහෙමනම් පිරිත් කියනකොට පාලි දන්නේ නැත්නම් අඩමුතරමේ පාලි ඉගෙන නොගත්තත් තමන් කියන පිරිත පිළිබඳවවත් තමන් කියන ගාථාව පිළිබඳවවත් පිංගුතුණියයි අර්ථය අවබෝධ කර ගැනීම විශේෂයෙන්ම අත්‍යවශ්‍යයි. ඔබට ඒකේ ආශිර්වාදය හරියට ලබා ගන්නට ඕන නම් එමනම් මේ චේතනා ශක්තිය කියන එක පින්වත්නි අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යයි පිරිතක ආශිර්වාදය ලබා ගන්නට නම්. ඒ චේතනා ශක්තිය නිවැරදිව නොලැබෙන නිසා සමහර වෙලාවට පින්වත්නි අපි ප්‍රකාශ කරන ඇතැම් කාරණාවල් බොහෝ සෙයින්ම වරදින අවස්ථාවල් තියෙනවා. මොකද අපි දැන් වචනයක තිබෙන අර්ථයේ එන්නේ ඒ වචනේ අර්ථය ඒ විදිහටම භාවිතා කළොත් පමණයි. හැබැයි අර්ථය අවබෝධ කරගන්නේ බැරි වුණු අර්ථය අවබෝධ කරගන්නේ බැරි වුණොත් පින්ඔතුනි ඒකේ නිවැරදි අර්ථය ඉස්මතු වෙන්නේ නැහැ. ඉස්මතු නොවුනොත් නිවැරදි ආශිර්වාද ලැබෙන්නේත් නැහැ. දැන් මේ රතන සූත්‍ර දේශනාවේ අපි බොහෝ තැන් මේ වගේ පින් උතුණි වැරදියට කරනවා. දැන් රතන සූත්‍ර දේශාවෙම ගත්තොත් අපි හිතුවොත් මෙහෙම එක ගාථාවක් තිබෙනවා, සග්ගේසු වායං රතනං පනීතං. අපි මේක උච්චාරණය කරන්නේ කොහොමද? සග්ගේ සුවායං කියලා තමයි අපි උච්චාරණය කරන්නේ. අර සග්ගේ කියන වචනයට එතන සූ කියන වචනයෙන් අවසන් වෙන්න ඕන. වායං කියලා තමයි වචනයක් එකතු කරලා අපි හදලා කියනවා. නමුත් පින්වුතුනි එතන හරියට උච්චාරණය වෙන්න ඕන කොහොමද? සග්ගේසු වායං. සග්ගේසු කියලා කියන්නේ ස්වර්ගයේ. වායං කියලා කියන්නේ හෝ යම් වා යං. ඒකත් අපි වචන දෙකක් හැටියට තමයි උච්චාරණය වෙන්න ඕන. වායං කියලා වචනයක් නෑ. සග්ගේසු වා යං රතනං පනීතං. දැන් අපි උච්චාරණය කරන්නේ ගොඩක් වෙලාවට සග්ගේ සුවායං රතනං පනීතං කියලා උච්චාරණය කරන්නේ. දැන් සුවායං කියලා වචනයක් යෙදෙන්නේ යෙදෙන්නේ වා යං කියලයි. වා කියන්නේ හෝ, යං කියන්නේ යමින් යම්. එතකොට අර්ථය එන්නේ කොහොමද එතන? සග්ගේසු වා යං රතනං පනීතං. ස්වර්ගයේ හෝ යම් රතනයක් තිබෙනවා නම් උසස්. පනීතම් කියන්නේ උසස්. අන්න එහෙමයි පින්වතුනි ඒ අර්ථයෙන් ඕන. නනෝ සමං අත්ති තථාගතේන. මේ තථාගත කියලා වචනේ එන්නේ ඒ ආකාරයට ගොස් සම්මා සම්බුද්ධත්වයට පත්වුණු නිසා භාග්‍යතුන් වහන්සේට තථාගත කියන වචනෙන් අපි ආමන්ත්‍රණය කරනවා. එතකොට මෙතන මෙන්න මෙහෙම උච්චාරණය කරනකොට තමයි පිංගුතුනි අපට ඒක නිවැරදි අර්ථය ලබා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. එතකොට මෙහෙම දෝෂ ඇති වෙන්නේ ඇයි? ගොඩාක් වෙලාට දෝෂ ඇති වෙන්නේ අපි අර්ථය අවබෝධ කරගන්න නැතුව උච්චාරණය කරන නිසා. අපි ඉදිරියට දැන් රතන සූත්‍ර දේශනාව දිගටම පැහැදිලි කරගෙන යනවා. එතකොට පැහැදිලි කරගෙන යනකොට ඔබට වැටහෙවි අපි වචන කොයි තරම් වැරදියටද උච්චාරණය කරන්නේ කියලා. මොකද පාලි වල නොඑක් නොඑක් රීතීන් තිබෙනවා. මේ දීර්ඝාක්ෂර භාවිතා කරන විදි පිළිබඳ රීතීන් තිබෙනවා. අල්ප ප්‍රාණ මහ ප්‍රාණ භාවිතා කිරීම පිළිබඳව නීති රීති තිබෙනවා. එතකොට මේවා පිළිබඳව නිවැරදිව අවබෝධ කරගන්නට නම් පින්වත්නි
අපි ඒකේ අර්ථය අවබෝධ කර ගැනීමත් අවශ්‍යයි. එතකොට පිරිතක පින්වතුනි එන්නේ ඔන්නය චේතනා ශක්තිය අනිවාර්යෙන් අත්‍යවශ්‍යයි. ඔය චේතනාව පිහිටුවා ගන්න බැරි වුණොත් අර වගේ අඩුපාඩුකම් වෙන්නේ. මං කලින් දවසකත් මේ උදාහරණේ කියලා තිබෙනවා. අර චත්තමානවක ගාථා කියනකොට ඒක වැරදිටනේ අපි භාවිතා කළේ. මං කියලා දුන්නනේ ඒක වැරද්ද මොකද්ද නිවැරද්ද මොකද්ද කියලා. අපි චත්තමානවක ගාථා උච්චාරණය කළේ කොහොමද? යෝවාද තංපාව රෝමානෝ ජේසු කියලා අපි උච්චාරණය කළේ. අපිට ඕක අහගෙන ඉන්නකොට පාලි නොදන්න කෙනෙකුට නත් හිතෙන්නේ මේ අන්‍යෝ ආගමික ශාස්ත්‍රූවරයෙක් පිළිබඳව කියන උදාහරණයක් වගේ. එහෙම අර්ථයක් අපට වැටහුනේ ඇයි? එහෙම අර්ථයක් අපට වැටහුනේ අපි පිංඔතුනේ ඒකේ අර්ථයේ පිළිබඳව අවබෝධයක් නැතුව චේතනාව පිහිටුවා ගන්න බැරි වෙච්ච නිසා. එතකොට ඒකේ නිවැරදි උච්චාරණය මොකද්ද? යෝ වදතං පවරෝ මනුජේසු. දැන් ආවේ නැහෙනේ රෝමානුජේසු කියලා අර්ථය. හැබැයි අපි කියන විදිහට නම් එහෙම අර්ථයක් එනවා. ආන් ඒ වගේ පින්වත්නි, අපි සමහර වෙලාවට මේ වචන භාවිතා කරනකොට අර්ථයේ පිළිබඳව අවබෝධයක් නැති නිසා උච්චාරණය කරද්දී චේතනාව පිහිටුවා ගන්න බැරි වෙනවා. එහෙම චේතනාව පිහිටුවා ගන්න බැරි වුණොත් අපට ඒකේ පිරිතකින් ලැබෙන ආශිර්වාදය ලැබෙන්නේ නැහැ. මං කියවනේ දෙවියන්ගේ භාෂාවත් පාලි භාෂාව කියලා. එතකොට දෙවියන්ගේ භාෂාව පාලි භාෂාව නම් පිඟුතුනි මේ මනුෂ්‍ය ලෝකෙට දෙවිවරු එන්නේ පිංවත්නි යම් කිසි අත්‍යවශ්‍ය කාරණාවක් නිසාම විතරයි. එතකොට උන්වහන්සේලා මේ මනුෂ්‍ය ලෝකයට පැමිණෙද්දී මොනවද අත්‍යවශ්‍ය වෙන්නේ? සිල් රකින මිනිසු වෙනුවෙන්, ධාතුන් වහන්සේලා වන්දනා කර ගැනීම වෙනුවෙන්, ඒ වගේම තමයි ධර්ම ශ්‍රවණයටයි පිරිත් දේශනාවල් ශ්‍රවණය කරන්නයි එවැනි දේවල් වලට තමයි මේ මනුෂ්‍ය ලෝකෙට පැමිණෙන්නේ. මොකද ඒකේ තිබෙන ප්‍රතිඵලය උන්වහන්සේලා දන්න නිසා. නැත්තම් පින්ඔතනේ මේ මනුෂ්‍ය ලෝකෙට සාමාන්‍යයෙන් දෙවිවරු එන්නේ නැහැ. මොකද ධර්මයේ සඳහන් කරලම තිබෙනවා මනුෂ්‍ය ලෝකයේ ඉඳලා යොදුන් 100ක් දක්වා දිව්‍ය ලෝකේ දෙවියන්ට මනුෂ්‍ය ලෝකය ගඳයි කියලා. මේ මනුෂ්‍ය ලෝකයේ අසුචි වලක් වගේ තමයි දෙවියන්ට පේන්නේ. එහෙමනම් පින්වත්නි, දෙවිවරු අපි ළඟට එන්නේ මේ පිරිත් අහන්න නම් අපි වැරදියට උච්චාරණය කර කර වැරදියට කිව්වොත් සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් කමක් නැහැ, ඉතින් නොකරම ඉන්නවට වඩා එහෙම හරි කරන එක හොඳයිනේ කියලා. ඒක මම නම් දකින්නේ හොඳක් කියලා. අපි කිසිම ප්‍රසිද්ධ තැනක පින්වත්නි වැරදියට භාෂාවක් භාවිතා කරන්නේ නැණි. අපි කවුරුත් බොහොම ගෞරවයෙන් කතා කරන භාෂාවක්නේ සිංහල භාෂාවටත් වඩා ඉංග්‍රීසි භාෂාව. අපි කොච්චර උත්සාහ කරත් අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ නිවැරදිව ඒ වචන භාවිතා කරන්න. මොකද වැරදියට භාවිතා කළොත් අපි ලැජ්ජාවටපත් වෙනවා. හැබැයි පාලි වරද්දලා කිව්වොත් අපි ඒක ලැජ්ජාවට ලක් වෙන කාරණාවක් හෙට සලකන්නේ නැහැ. නමුත් අපිට වඩා දෙවිවරු පින්ඔතුනේ ඒක පිළිබඳ අප්‍රසාදයෙන් කටයුතු කරනවා. ඒ කාරණාවට හොඳම නිදර්ශන කතාව තමයි මහා සමය සූත්‍ර දේශනාව. මහා සමය සූත්‍ර දේශනාව අවසානයේදී මේ අටකතාවේ එක්තරා කතාවක් එකතු කරලා තියෙනවා. ලංකාවේ එක්තරා භික්ෂුන් වහන්සේ නමක් තමන් වැඩ ඉන්න කුටියේ මේ මහා සමය සූත්‍ර දේශනාව දේශනා කරනවා. එහෙම දේශනා කරනකොට එක්තරා අවස්ථාවකදී රුක්ෂ මූලයක හිටපු රුක්ෂ දෙවියෙක් සාදුකාර දුන්නා. මේ දේවතාවිය සාදුකාර දුන්නයින් පස්සේදී භික්ෂුන් වහන්සේ අහනවා, කවුද සාදුකාර දුන්නේ? කියනවා, මම දේවතාවියා. අහනවා, මෙච්චර දවසක් මම මේ සූත්‍රය කිව්වා, ඇයි අද විතරක් සාදුකාර දුන්නේ කියලා. ස්වාමීනි, ඔබ වහන්සේ එදා භාග්‍යවතුන් වහන්සේ මහවණේදී මහා සමය සූත්‍රය දේශනා කරපු විදියටම ඔබ වහන්සේ අද දේශනාව කළා. ඒක අහගෙන හිඳලා ඇතිවෙච්ච සතුටටයි මම සාදුකාර දුන්නේ කියලා කියනවා. දේවතාවියගෙන් අහනවා,
ඔබේ දායතන හිටියද? එහෙමයි ස්වාමීනි. මං ඒ සූත්‍රය ඇහුවා භාග්‍යතුන් වහන්සේගෙන්ම. ඒතර බලන්න පින්වත්නි, මේ දෙවිවරු පවා ඒ භික්ෂුන් වහන්සේ දේශනාව කරද්දී සාදුකාර දුන්නේ අර නිවැරදිව දේශනා කරපු නිසා. මේ පිරිතක් ගෙදර සජ්ජහායනා කරනකොට අපට ලැබෙන තවත් විශේෂ ආනිසංසයක් තමයි ඔන්න ඔය කාරණාව. මොකද අපි දැන් පිරිත් වැනි දේවල්, බුද්ධ වන්දනාවල් වැනි දේවල් නිවසක කරනකොට, එතකොට තමයි පින්වත්නි නිවසට දෙවිවරු වැඩම කරන්නේ. එතකොට තමයි නිවසේ ඉන්න පුද්ගලයන් පිළිබඳව දෙවිවරු විශේෂයෙන්ම දැනගන්නේ. දැන් අපි කොහේ හරි ගෙදරක් තිබෙනවද, බොහොම දුප්පත්, කන්න බොනවත් නැහැ, එයාලා කාටවත් කියන්නෙත් නැහැ, අපි දන්නෙත් නැහැ. අපි ওই ගෙදරට ගියොත් නේ ගෙදර කොයිතරම් දුප්පත්ව ඉන්නවාද කියන කාරණාව දැනගන්නේ. ආන් ඒ වගේ තමන් ගෙදර පින්වත්නි පිරිත් සජ්ජහායනා කරනකොට ඒ ගෙදර පිරිත් ශ්‍රවණය කරන්න දිවි ලෝකේ දෙවිවරු පැමිණෙනවා. එහෙම පැමිණුණයින් පස්සේ පින්වත්නි ඒ දෙවිවරු අර පිරිත් අහනවා, අහලා බුද්ධ වන්දනාව කරනවා, ඒව කරලා සාදුකාර දෙනවා. එහෙම සාදුකාර දීලා පින්වත්නි උන්වහන්සේලා ඒ ආශිර්වාදය අපට ලබලා දෙනවා. මොකද දැන් අපි වැරදි දේවල් කියනවනම්, අපි හිතමු උදාහරණයක් ඇටිට ගෙදරක නිරන්තරයෙන් පරුස වචන කියනවා, එහෙම නැත්නම් බැන ගන්නවා, බොහොම අපිලිවලට ජීවත් වෙනවා. ඒ වගේ තැන්වලට ගොඩාක් වෙලාවට ඉන්නේ අමනුෂ්‍ය ප්‍රේත කොට්ටාස. අමනුෂ්‍ය දෙවුරු වෙන්නේ නැහැ, අමනුෂ්‍ය ප්‍රේත කොට්ටාස ඉන්නේ. මොකද ඔය දිවි ලෝකෙත් එක්තරා අවස්ථාවකදී චක්‍රදේවේන්ද්‍රයන්ගේ පඬු පොල්ලාසනේ කෝදබක්ක කියලා යක්ෂයෙක් වාඩි වුණා. දෙවුරුන්ට කේන්ති ගිහිල්ලා අර යක්ෂයාට පරුස වචනේ කී කී බනිනවා. චක්‍රදේවියෝ මේක දැනගෙන ඇවිල්ලා චක්‍රදේවියෝ වැඳගෙන කියනවා, මම සක් දෙව් වෙමි, මම සක් දෙව් වෙමි, මම සක් දෙව් වෙමි කියලා. පළවෙනි වතාවේ කියනකොට යක්ෂයා අඳුරු පැහැගැන්නුණා. දෙවෙනි වතාවේ කියනකොට යක්ෂයා දුර්වල වුණා. තුන්වෙනි වතාවේ කියනකොට යක්ෂයා නැති වෙලා යන්න ගියා. හේතුව මොකද්ද? ඒ යක්ෂයාගේ ආහාරය තමයි ක්‍රෝධය. ඒ නිසා බනින තැන්වලට ගිහිල්ලා ඉන්න කැමති. මොකද තමන්ගේ ආහාරයේ ක්‍රෝධය නිසා යහපත් වචන ඒ යක්ෂයා කැමති නෑ. ඒක ඔහුට අගුණයි. එතකොට ගෙදරක පරුස වචන කිය කිය බලන ගොඩක් වෙලාවට ඒ පරුස වචන කියන නිරන්තරයෙන්ම බැනගන්න, නිරන්තරයෙන්ම පින් ඔතන රණ්ඩු සරුවල් ඇති කරගන්න නිවාස තිබෙනවනේ. ඒ නිවාසවල බැලූ බැල්මටවත් ප්‍රියමනාප ස්වභාවයක් පේන්නේ නෑ. රෝගී වෙලා, ඒ වගේම තමයි නොයෙක් නොයෙක් ප්‍රශ්න ඇති වෙලා තමයි තියෙන්නේ. එතකොට පින්වත්නි එහෙම ඇති වෙන්නේ මොකක් නිසාද? අර ප්‍රේත කොට්ටාස වැනි යක්ෂයින් ඒ නිවස අරගෙන ඉන්න නිසා. හැබැයි නිවස් හරි පිරිසිදුව තියාගෙන, පිරිසිදුව තියාගන්න කි තාමත්ම වටිනවා. පිරිසිදුව, ඒ වගේම තමයි පිළිවෙලකට එවැනි දේවල් වලට දෙවරු කැමති. බොහෝම පිරිසිදුව, බොහෝම පිළිවෙලකට පින්ඔතුනි නිවාසවල් තියාගෙන ගෙදර උදේ හවස නිවැරදිව බුද්ධ වන්දනාව කරගෙන දවසකට එක පිරිත් දේශනාවක් කර සජ්ජහායනා කරනවා නම් ඒ නිවෙස්වලට පින්ඔතුනි දෙවිවරු වැඩම කරනවා. වැඩම කරලා ඒ කාරණාව පිළිබඳව දෙවිවරු දන්නවා. දැනගෙන උන්වහන්සේලා අපට ආශිර්වාදේ කරනවා. ඒ නිසා පින්ඔතුනි අද මම මේ දේශනාව පුරාවටම ඔබට දේශනා කරේ මේ රතන සූත්‍ර දේශනාව නිවැරදිව සජ්ජහායනා කරනකොට අපට අපි පිළිපැදිය යුතු කාරණාවල් ගණනාවක්. මම අද රතන සූත්‍ර දේශනාව පිළිබඳව කෙටි හැඳින්වීමක් කළේ අපි ඇයි මේ රතන සූත්‍ර දේශනාවේ අර්ථය දැනගන්න කියන කාරණාව පැහැදිලි කරන්න. එමනම් අපි ලබන සතියේ විශේෂයෙන්ම යෙදෙන්නේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඉරිදා දවසේ යෙදෙන්නේ
එතකොට එදාට අපි විශේෂ දේශනාවක් පවත්වනවා. අපි එදාට රතන සූත්‍ර දේශනාව පිළිබඳව නෙමෙයි පටන් ගන්නේ. අපි ලබන සතියේ දේශනාවේදී විශේෂයෙන්ම මේ අලුත් අවුරුද්ද පිළිබඳව කොහොමද බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව විස්තර කරගන්නේ කියන කාරණාව පිළිබඳව ඔබට විශේෂ සූත්‍ර විශේෂ දේශනාවක් අපි ලබන සතියේ දේශනා කරනවා. ඉන් පස්සේ සතියේ ඉඳලා අපි රතන සූත්‍ර දේශනාව පිළිවෙලකට සාකච්ඡා කරමු. එමනම් අද අපි මේ දේශනා කරේ මේ රතන සූත්‍ර දේශනාව ඇයි අපි ඉගෙන ගන්නේ? මොකද්ද මේක ඉගෙන ගැනීමේ අර්ථය පිළිබඳවයි අද දවසේ අපි ඔබත් එක්ක මෙතෙක් වෙලා මේ සාකච්ඡා කළේ. එහෙමනම් ඒ පිරිතෙන් ලැබෙන ශබ්ද ශක්තිය, පිරිතකින් ලැබෙන චේතනා ශක්තිය, පිරිතකින් ලැබෙන සීලේ ශක්තිය හරියට આવොත් ඒ පිරිති ආශිර්වාදය අපට ළඟා කරගන්නට පුළුවන්. එහෙමනම් ඒ ආශිර්වාදයත් අපට ළඟා කරගෙන මේ සූත්‍ර දේශනාවේ අර්ථය පිළිබඳ අවබෝධ කරගෙන ඔබ මේ දේශනාව නිවැරදිව ශ්‍රවණය කරොත් ඔබට ඒ තුලින් ඒ ආශිර්වාදය ළඟා කරගන්නට පුළුවන්. එහෙමනම් මේ සූත්‍ර දේශනාව නිවැරදි අවබෝධයක් ඇති කරවන්නට අපි මේ දේශනා මාලාව පුරාවටම ඉදිරියට බලාපොරොත්තු වෙනවා. ඒ පරමාර්ථයෙන් අද මේ දේශනාව අපි නිමාවටපත් කරනවා. අද දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ අනුරාධපුර තම්මැන්නාකුළම පදිංචි රමණී රංචාගොඩ, ගීතාංජලි රංචාගොඩ කියන පින්වත් පිරිසත් පවුලේ පින්වතුනුත්. ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා මීට වසර දෙකකට පෙර අභව ප්‍රාප්ත වූ අනුරාධපුර විසූ සුධර්මා රංචාගොඩ සහෝදරියටත් දෙමෝපියන් ඇතුළු නමින් මිය පරලෝගිය සියලු මීගේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත්, සුජීවත්ව සිටින සොයුරු සොයුරියන් හැම දෙනාටමත් මිනෙත් රණුග අරවි බිනුල කියන මුණුපුරන්ටත් එවගේම ත්‍රිවිධ රත්නය ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. එමනම් නමින් මිය පරලෝගිය සියලු දෙනාම පින් අනුමෝදන් වේවා, පරලෝකයේ වශයෙන් සුවපත් වේවායි අපි සාදෝ කියා පුණ්‍යානුමෝදනා කරමු. එවගේම සුජීවත්ව සිටින හැම දෙනාටමත් මේ උතුම් පුණ්‍ය බලයෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂය ලැබේවායි අපි සාදෝ කියා සෙත් ප්‍රාර්ථනා කරමු. එවගේම පානදුරේ මහවිල අංක 132/6 නිවසේ පදිංචි කල්යාණී සේනානායක මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිස දායකත්වයේ දරනවා. එයත් බලාපොරොත්තු වෙනවා පානදුර මහවිල පදිංචිව සිට වසර 9කට පෙර අභව ප්‍රාප්ත වූ කරුණාදාස සේනානායක පියතුමන්ටත්, එවැගේම කළුතර බොලොස්සගම පදිංචිව සිට වසර 4කට පෙර මිය ගිය හේමලතා පෙරේරා පුංචි අම්මාටත්, නමිමිය පරලෝකයේ සියලු ඥාතීන්ටත් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. එමනම් ඒ නමිමිය පරලෝකයේ හැම දිනාම මේ පින් අනුමෝදන් වේවා, පරලෝකීය වශයෙන් සුවපත් වේවා, ප්‍රාර්ථනීය බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා, සුජීවත්ව සිටින හැම දිනාටම මේ පින් බලෙන් තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. එවැගේම බද්දේගම කිරිබතාවිල විසූ ඒජී එඩ්වින් අපුහාමි පියතුමන්ටත්, ඔස්ලින් කොඩලිගම මෞතුමියටත්, කළුවක්ගල බොරුලුගොඩ ශාන්ති නිවසේ විසූ ඒමිස් කොස්සින්න අපුහාමි පියතුමාටත්, බේබිනෝනා ගුණසේකර මෑණියන්ටත් ඇතුළු නමිමියගේ සියලු දිනාටම පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් දායකත්වයේ දරන්නේ සිද්දමුල්ල පිළියන්දර පාර අංක 94 නිවසේ පදිංචි ඒජී නන්දසේනගමගේ මහත්මයා ඇතුළු පවුලේ පින්වත් පිරිස. ඉතින් ඒ නමිමිය පරලෝකීය මීගේ ඥාතීන් පින් අනුමෝදන් වේවා, එයත්තන්ගේ පරලෝකීය ජීවිතය සුවපත් වේවා, ප්‍රාර්ථනීය බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි අපි සාදෝ කියා පින් අනුමෝදන් කරමු. සුජීවත්ව සිටින නන්දසෙනගමගේ මහත්මා ප්‍රධාන පවුලේ පින්වත් හැම දිනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරමු. ඒ වගේම තවත් දායකත්වයක් දරනවා කඩවත සූර්යපාලුව මිහිඳුමාවත අංක 308/16 නිවසේ පදිංචි එස්සේනාරත්න මෑණියන් ඇතුළු පවුලේ පින්වත් පිරිස. එයත් බලාපොරොත්තු වෙනවා අප්‍රේල් මාස 7 දින උපන්දිනය සමරන ආදරණීය දියණියටත්, මාර්තු 16 ජුනි 14 යන දිනයන් උපන්දිනය සමරන පුතුන් දෙපළටත් ආශිර්වාදේ කරන්න. එමනම් ඒ දරුවන්ට තුනුරුවන්ගේ ආශිර්වාදේ ලැබේවා, දරුවන්ගේ අනාගත ජීවිතය යහපත් වේවායි අපි සෙත් ප්‍රාර්ථනා කරලා ආශිර්වාදේ කරනවා. වසර 15කට පෙර මිය ගිය ආදරණීය ස්වාමි පුරුෂයා ප්‍රධාන
නමින් මියගිය සියලු ඥාතීන් පින් අනුමෝදන් වේවා පරලෝකයේ වශයෙන් සුවපත් වේවායි සාදෝ කියා පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම රැස් කරගත්තා වූ සීල පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් නෙත්නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමාන්‍ය අධිකාරිතුමන්ටත් කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාටමත් ආශිර්වාදේ කරනවා. මේ භාග්‍යතුන් වහන්සේගේ ගහාම්බීර ධර්මය මට මේ විදිහට උගන්වන මාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තමයන්න් වහන්සේටත් පින් අනුමෝදන් වේවා. ඒ වගේම මාගේ ආදරණීය මෑණියන්ටත් මේ පින් අනුමෝදන් වේවා. මියගිය මාගේ පියාණන්ටත් පින් අනුමෝදන් වේවා. සිව්පසෙන් උපස්ථාන කරන දායකකාරකාදී හැම දෙනාටමත් පින් අනුමෝදන් වේවා. මේ භාග්‍යතුන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයෙහි සාසනික ගමනක් වෙනට උපකාර කළ හැම දිනාටමත් පින් අනුමෝදන් වේවා. ඔවුන්ටත් ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සියලු දුකින් මිදෙම්වා, ඒ සියලු කිලිස් බරින් නිදහස් වෙම්වා, අජර ඕ අමර ඕ නිවන ලැබ සැනසෙම්වායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටහා චබුම්මට්ටහා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං